බවන් සු මධ්‍යන ඔබ සාධින් රුපහනි ධ්‍යන පත්්‍රිකාශය සමගෙන් මුලින් අවධනය ප්‍රතේ සිරස් තලවෙත මහර කැරල්ල තුවල් ලැබූ කරන එකසිය නමේ දක්වා ඉලෙට බන්තනාකාරයේ ආරක්ෂාවට හයසියක බලෑනයක්. මහරදී මොකද උනේ විශේෂ විමර්ශන තොරතුරු සඟවන්නේ නැතිවම හෙළි කරනවා ඇමති කෑලිකිායි. හොරෝනාවෙන් ඊයේ දෙදෙනෙක්කු මේයද්දී මරණ ගණන එකසිය දහ අටක්වෙයි.ගවී ගිය පැෑ විසි හතරට නිරෝධයන නීති කැඩු තිස් දෙකක් අතරංගුවේ. කොළඹ නිරෝධයන බෞුල් වලටත් පුුදෙ කලා මහල් නිවාස වැසියන්ටත් රුපියල් මලියන දෙදහස් අත්සියක වියලි ආහාරව. ප්‍රිකට් ක වේඩක්ක තනංචියගේ පියාමැරූ ගාතකයා ඩුබයිබලදී ජාත්‍යන්තර පොලිස්තැලයි. න් වනන්තරේ වන විනාශයක් උග්‍රම අතට මුලින්ම දේශය පුවත්. මහර බඳධනාාරල්සි දේන්තුවල් ලැබුවන්ගේ සංඛ්‍යාව එකසිය නවහිෙදක්වා ඉහලකොස් ඇති පබව, පොලිස් මාධ ප්‍රකාශක නයෝජ පොලිස්පති අජිත්‍රෝණ හතා පවසනවා. බඳනාාර පරිස්ත්‍රියයා රක්ෂාවට පොලිස් විශේෂකාය බලකා ඇළු නිලදහරින් හයසයක බලෑනයක් තවදුරට අතියොදවා තිබෙනපා. මහර බන්තනාකාරයේ රඳවාසිට රැඳවුවන් පිරිසක් සහ තවත් පිරිසක් නොසස්සුන්කාරි ලෙස හැරමින් සිරකුටි කඩාගෙනයාමට උත්සා කිරමේති ඒපාලනය කිරීමට යාමත් සමගයි ගැටුම ඇති වුණේ. ඉන් රැන්ඳවුවන් නමදෙනකු මේ ගොස් නිලතාරින් ඇතුලු එකසේ නම දෙෙනෙකු තුවා අ ලබූපා. මෙම ගැටුමත් සමක බන්තනාකාරයේ දේපල් රැසකට හානි සිදු වනා අභ්‍යන්තර දේපලවලට සිුවූ දැඩි හානි සම්බදධෙන් ක්ෂේර් ර්තාවක් අධ්‍යනේදී ලපා කැනීමට නීවිත පවයි පොලිසිය පවසන්නේ. මෙ දධිය බහතරයක් තුවල්ල ඇතේ බඳනාාර පරේශ්වය තුළද එකනිෙකා ගැටීමෙන් පයි පොලි මාධ්‍ය ප්‍රකාශක නියෝච පලස්පති ජි ්‍රෝණ මහතා පවසන්නේ. සිදධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරක්ෂණය ආරම්භ කර ඇති අතරව අංශ ගණාව කොස්සේ විමර්ශණය සිදු කරන පවයි ඒ මහතා ප්‍රකාශ් කළේ. සම්පූර්යෙන්ම ඇතුළත සිර මැදිරි වාට එවාගේම කාර්යාල ලේඛනාගාර රෝහල මුළුතැන්ගේ මෙසිල්ල විනාශක ඇති බවට තමයි. වාර්තාාව වෙන්නේ ද මෙම ලේඛන විනාශකර ඇති නිසා සිරකරුවන්ගේ දත් ඒ වගේ මියග අයි පිළිබඳදත්ත ලබා ගැනීමේ යම අපස්්ටාවයක් තියෙනවා. දේ නිසා මේ සම්බන්ධ සම්බන්ධිත අනිකුත් ලේකන එම ස්ානවලින් සස්වායාගෙන කඩණිමින් ප්‍රියෝවර ගැනීමට නමිතෝ තිබෙනවා. බඳනාගාරයේ සිටි එකසි අසූහතක් පමණ කෝවිඩ ආසාජිත පිරිසක් කොල්ළම්ඹ බඳනාගාරයේ විශේෂ ප්‍රදේශකර ගැෙනවිත්තිබෙන අනිත්තාගෙන් වෙන්කර. උව ැබීමට නිවශ කටිට සුදාන පරලතියෙනවා. එ මෙෙන්ම තවත් හැත්තේ අටකට අසන්න පිරිසක් නිරෝදායන කටිට් සඳ අටලක්ෂන නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගස් තිබෙනවා දැනට බඳනාගාරය තුළ තත්්‍රය සමකාමී බවටවාර්තාාවවෙන්නේ. මහර බන්ධනාගර සිදධිය සම්පන්ධින් සිදු කරන විර්ශන තොරතුරු සැඟවීමින් තොරවහලි කරන බව අමාතයකෙි රඹගක් පෙල්ල මතා පවසනවා. විශේෂ විර්ශණ කකිහිපයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අමාතිවරයා ප්‍රකාශ කළේ. න හම ද ත් ්‍රශ් නක පිළිතුර බාදමින් මතවරයා මේ බව කියයා සිටියයා. රඳවියන් මේ වෙන්නකොට සියල්ල විසි අට දාහක් පපනන්න අතරතුර. අච්චු ලබුවන් ඉන්නේ හද්දහක් පමණයි අනිත්තාය රක්ෂිත් බන්ධනාකාරයන්නේ හ මේහ සමානෝමන්දක්ක තාලියත් මෙවැනි සිදුවීමක් පහගේකාලේ පවිඩ් සංගතයක්ත් එක්කමත් ඇති වෙලා බෙන ලෝක පවනිමතාවටන මේවැ දේල් සිද්ධවෙලා තිබෙන්නේ නිසා ම මේක නිදසර කරුණ කටට මේ කියන්නේ වක්කීමම සම්පූර්ණය අප ාරගන්න ර ජක් ැටිය අපි බලාපොරොත්තුව වෙනවා මේ මොහත වෙනකොටත් ඒ සම්න්ධව ඉතාමත්ම විනිශිත්තත්වයක් සහ යම්යම් සිදුවම් සිදුවමින් පවතන නිසා රිදිරි දින කීපය තුළ මන්ධනාාර කොමසසාරිස්තු. සහයට අදාල සියලුම පර්ෂයන් ඔබතුමාල සම්පර්න සත්‍යය වඩ පිළවෙක් ඉදිරිපත් කරන්නි බලාපුරු. ොවි 1919 වසගතය හමුවේ අසිරතාව පත් වූ විවසාකයන් නගසිටිම් සහා බැංකුමගින් ලබදුන් සහ කාලසිීමමාව තත් මස්තුනින් දිිර්කර ඇති බවද අමාත්‍යවරයාම හිදීහෙළිළලා කයිඩ සඟතය සුලුසා මධ්‍යම් පරිමාණ විවසායකයන් හට කෂ්ට නිසා රජය තීන්දු කර ඔන්ට යම්යම් සහන ලබල දෙන්න. පහුගේ කාලා පරිච්චේදේද. රාජ බැංකු පමක්නෝ පෞද්ගලක බැක්දගේම. එම තීන්ද බපොත් වෙච්චි ලක්කවලටම ක්‍රියාත්මක නූන නිහ කාලාල පරිච්චේද දර්ග කරල තිනතා මාසතුනකින් මේ රටේ නිෂ්පානය කරන්නට පුළුවන් සියලුම බන්්ඩවලට දෙන්න පුළුවන් උපරම සහයෝගේ ලබාදන අතර මේ අයිවයින් බතුමාල දකින්නට ඇති පිටරට ගැන ලංකා. ේ තරඟ කාරිත්වයට ප්‍රශ්නයක් වෙන, බා්ඩ වෙනම නම් කරලා. අමතරව සීයට පහලෝක සෙස්බද්දක් යම්යම් බා්ඩවනය ඉදිරිපත් කර. එකට හේතුවම තමයි විදේශ වෙනම රක ගැනීමේ ප්‍රධාන අරමුණ. COොVවිD-19 ආසාධතන් පන්සිියතුන් දිනෙකු ඒ හතිනේදී හඳුනා ගත්බව COොID-19 පැතිීම වැලක්වීමේ ජාතික ක්‍රියන් විත අධ්‍යස්ථායේ පවසනවා. COොවිD-19 ආසාදිතින් දෙදෙනකු මියයාමත් සමඟ කොරුනා මරණ සංඛ්‍යාවද එක සිය දහ අට දක්වා ඉහලැගයා. ඒ දිනේ හඳුනාගත් කොවිච් දහනේ ආසාධතින් පන්සියතුන් දෙනාකෙන් හාරස අනු හයි දෙනිකුම දේශීය හඳුනාගත් පුදගලයන්. විදේශගතව සිට මට පැමිණ සිට පුදගලී හදනෙකුද කරෝඩ සාධතින් බවත හඳුනා ගෙනුනාා එක්සත්ආරපි එමි රාචි ට තුන් දෙනෙකු කටර් සිට මෙරට පැමි පුද්ගලෙකු උගණඩාවේ සිට පැමිණි පුදගලෙකු සහ මුහදු ආරක්ෂකින් දෙදෙනෙකු ඒ අතර වනපා. ඒ හඳුනාගත් ආසාධතන් අතරින් වැඩිම පිරිසක් වාර්තාවනේ කොළඹදිස්ශ්‍රක්කයෙන් එමසංකාව එකසය හතලිස් සහක්. ගම් පහදිශ්‍රිකෙන් එකේ තිස් දෙෙනෙකු සහ මහනුර දිිස්ත්‍රික්කෙන් ආසාධතින් හතලස් එක්තෙනෙකු හඳනා කෙනනාා. එයන්ව අද උදස්සන වන විට මනිුවන් ගොඩ ඇඟලුම් කම්බල සහ පැලියකුඩ මත්ස වෙලඳ සංකීරණය ආශිත කරුණාපකොර විසි දහස් හාරසය තිස් අට දක්වා කියළ ගොස්ති වෙනවා. ඉන් දාහතර දහස් එකසේ පනස් දෙනකු පූර්ණ සුවෙලපා රෝහල්වලින් පිටව ගොස්තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තාාවන කොවිද්ධහනම වෛරසේ ආසාධීත සමස්ත සංඛාව විසිතුන් දහස් නමසේ අසූහතාක්. ගලින් හයිදහස්තුන්සේ නමදනෙකු රහල් වල ප්‍රතිකරලබනවා. මෙමනි විට පුරුණ සුවේ ලබයිති සංඛාව දහත්දහස් පන්සී හැටක්. COොවිD-19 ආසාධතින් දෙදෙනෙකු මේ අමත් සමක මෙරටින්වාර්තාාවන දව කොවිට් රණ සංඛාව එකසේ දහට දක්වා ඉහ ගොස්තිබෙනවා. ගලාහපදේ පදිංචි හැත්තෑ දෙහවරදි පිරිමිපුත් කලෙකු පේරතිදිනි රෝහලේ ප්‍රිකාරලබින් සිටියේද, පසුගේ විසිහත්වන දාමියක කියා. රනයට හතුලෙස දැක්වුණේ අධික රුර පිඩනය දේවැඩියාව සහ කොවිඩ දහන මේ ආසාධනය සම ගඇති වූ හරතයා බාධ තත්යක්. අටලුකම් ප්‍රදේශ පදිංචි අසූ එක් ඇැරදිී කාතාවකද පසුගේ විසි අටවනදා නිවසදීම කොස්තිබෙනවා. කොවිඩ් දහන මේ සමඟ උක්ට වූ අදී රුදිර පීඩනය දේවැඩියාව සහ රුදිරගත කොලස් රෝල් ප්‍රමාණය හලයාම හේතුවෙනු මෙම බරණ සිදුවීති පෙන්නේ සමස් රෝගෙන්ගෙන් සයටට හත්ත තුනකට හා පැත්තේ සුේයා ගෙදර ගිල්ලදක් ලෝකෙ ගඩක් නටවල්ට මේ තත්ේ ති කරගන්න වැැ විලාන තාමත් අපේ රට තුළල රෝගීින් වාර්තාාවන්නේ යම් නිශ්ිත වූ දිස්ත්‍රික්ක කිහිපයකින්. එතුොට මරණ සංක්‍යාව ගත්තත් සමස්ත රටේ වෙච්ච මරණවලින්යට හතලි හක්ම සිද්ධවෙලා තියෙන්නේ කොළඹ මහනකර සබ සීම ඇතුළ. තුොට අපිට පේනවා වැඩිමාවදානම දැනටත් තිෙන්න්න කොළඹ නගර සබ සීමා ඇතුළි. රෝග ්‍යප්තියේදී අපි ජීව සම්පල් පීක්ෂා කල බලනකොට PCR පරිීක්ෂණ දී තා අධික වෛන සාන්්‍රනයක් තිබුණා හැම ැන. නමුත් අදවෙන්න කොට කොළඹ මහනකර බ සීමාව ඇතුළ පරිීක්ෂා කරන මේ ජයවසාම්පල්වල. අධික වෛරසාරණ යම් අඩුමට්ටමකට පත්තලා තියනවායි කියයි රෝග ව්‍යා්ති ඉදිරියේදී ම් අඩු මට්ටමකට පත්වෙන්නේ ඉඩ තියෙනවාගෙන කාර නමුත් මෙසියාල්ල තයරණය වෙන්නේ අදදවස ඔබ අපි හැමෝම එකතු වෙලා සාමයකූ ගන්න ක්‍රියාමාර්ගතක බ පිසිට ශ්‍ර ලංකින් හතලස් නම දෙෙනෙක ජර්මණ ට පස්තෙකු සහ කටරහි සිට තිස්සාතෙනෙකු අද දසන දිවිට පැමිණිය ඔවුන් සල් දිනා පCR පක්ෂණලට ක්කිරමින් පසු නිරවධයන දධ්‍යස්ථාාවවතියමු කරු නුව ත්‍රිවිදමුදාව මගින් පාලනි කරන කොරනා නිරෝතෑන මධස්ථාන පනස් අටක් තුළ පුද්ගලින් හයි දහස් දෙසය හතර දෙනකු නිරුතයි නිෙවිමින් සිට්නවා. ඊතිනයේදී සිදුකළ CR පරෙක්ෂණ සංඛාව දොලුස් දහස් තිස් එකක්. රෝන ආසාධනයෙන් මරණයට පත්වන පුද්ගලින්ගේ ෘත ශීර ආදාධහනය කිරීම අනිසාාරි කරින්නිකුත්කරඇති ගැසත් නිවේදනය බල රහිතර ලෙල්ලා ගොකරඇති පෙත් සම්, ශේෂ්ධකරනය හමුවේ සල්කා බලීම අදතිනේත් සිදුකරෙනවා. මෙම පෙත්සම සලකබැලීම අගවිනිසුරු ජෑන්තජයිසූරිය මුරුදු පනාන්දු සහ ප්‍රතිපත්මන් සරස යන මහත්මහත්මන්ගෙන් සමන්විත ්‍රෂ්ාධි කරන විනිසුර මඩුල ඉතිරයේ සිදු කරනවා. ඒතිනයේදී එම පෙත්සම් සල් කබැලූ අවස්ථාවයි නීති පතිවරයා ප්‍රකාශ කළේ කොවිට් ආසාධනින් මරණයට පත්වන පුද්ගලින්ගේමොත ශරීයට ආදාානය කරීමට වච්‍ය තීරණ කරතිබෙන්නේ වෛරසව්‍යාපතිය අවම කර මාජන සෞඛ්‍ය ආරක්ෂා කිරමේ අර්මුණින් බවයි. වග උත්තර කාර පාශව වෙනුවෙන් පෙනිසිට ියච ලිස් ජන ෙලල් ල්ල ම. තාරුණුතත්ක්කමින් මෙම පෙත්සම තුලින් අධිකරණය හමුවේ, විනිශ්චයට භාජනී කර ඇතේ සෞඛ්‍යම කරුණක් බව පෙන් පතුන්නා. මේ සබන්ධයෙන් තීරණයයක්ගත හැකේ සෞඛ්‍ය විශ්වශච්චින්ට පමණක් පබයි නියෝජ සොලස්්‍රජනවල්වරයා කියයා සිට.ොවි් හතුවන් රණීටත්වන පුද්ගලයන්ගේ මනොත ශීර භූමධනක ක හැකි බව, ලෝක සෞඛ්‍ය සංගිතානයේ ප්‍රකාශ කරතිබුණද එම සංගිතානයම එක් දහස්තමස අනු අටවසරෙන් නිකුත් කල වාර්තාවක් මගෙන් මනොත ශරීර තුලින් වර්රසේ ව්‍යාපතිවය හැකි බවත මතයක් පළකරතිබෙන බවද ඒ මහතා අධිකරණය හමුවේ පෙන් වාතුන්ා. පසුගේ පෑ විසි හතර තුළ නිරෝධයින නීති කඩ කළ පුද්ගලින් තිස් දෙනෙකු අතරංගුවට ගෙනැතිබෙනවා. පසුගගේ ඔක්තෝම්බර තිස්වනදා සිට මේ දක්වා කාලේ තුළ නිරෝධයින නීති කඩකල නවසය ති හතර දෙනෙකු අතඩංගුවට ගැති බව පොලිසිය පවසනවා. මුකාවරණ පැළඳීම දුරස්ථ භවේරක ගැනීමයන නීති කඩ කළ පුද්ගලේනුුවේ මෙසේ අත්තඩංගුවට ගෙනැති බෙන්නේ. මෙ අතර පොලිස් බල ප්‍රදේශ ද හතුනක් සහග්‍රමසේවා වසම්කිහිපයක් තවදුරටත් හොද කලා තත්වේ පවතිනවා. ො සාධතින් වැඩිම සංඛ්‍යාවක් මේ වන විටත් වාර්තාාවන්නේ හොද කලා ප්‍රදේශවලින් බැවින් නිරෝධයන නීති පිළිබැඳීම අත්‍යවශ්‍ය බවයි පොලිසියාවදහරණය කරන්නේ. ශ්‍රීලංකාවේ පළමු සුලං බල උද්‍යානය ලබන අට වනදා අග්‍රාමාතය මහින්දරජපක්ෂ මහතාගේ සුරතින් ජාතියට දායාද කෙරන බව අමාතය ඩළ සහපෙරුම් මහතා පාර්ලිමේන්තුවේදී කියයා සිටයා. විදුලි ලකම්කරුහා අධ්‍යාපනමාත්‍යංශ වල ව්‍යශීර්ෂ පිළිබඳ විවාදයටෙක්වෙමින් තවත් මැති ඇමතිවරුන් අදහස් පල කළා. අපාසල් එකසිේ අනුගාන රුව ඇමතු වහල තින. ක්කවැ ගටියක් රන කය ගන අරවාසාදම පාසල්ලට සාධාන වන වැඩ පිල්ල මොක්ද දවශෙන් සීියට පහක්විතර දීප ව්‍යාප්ත මට්ටමකින් දරුවන් පාසල් අන. හැ තුමාගේ කිය එකක හරි එතන යම්කිසිේ විෂම දාව ඇත්තියනවා. දුරස්ථාත්්‍යාපනය ඊ තක්ෂලාව ගුරු ගතරවැන්නේ වැඩ පිළිවෙල්ල හරහා ඒ දරුවන්ට වන හානිය අවම් කිරීමට අපි උත්සා දරනවා මේ අරුදයන් ගොඩාපු විගස අංග සපූර්න වැටි වෙලක් සකස් කල දරුවන් ව සියලු කයුතු කරනවා ට ී ධා විදහල්පතිවරුන් තමන් ල්ලම කොහක් සත ලිියක් ඔබතුමට මාත්‍යශ ලේක තුමාට දිරිිත් කල න්ත රුන් ව යන පට ප ට ගුර ද ප ද තත් රු රශ්‍ය පනග ල තුර පශ. සස රජ සැවැ එක්. හ්ඩාගර ේකම්තු සග සාච් ක අධමාත්‍යයංශ ේකම්තුමා, වැඩපිල්ලක් සකල තිවා අතුර දීමනා මගින්, මේකේ ය සහනයක් ලබා දෙන්න ට ිෂුතාව සම්පූරන ඉවත් කනතෙක්. ිලංකාව යිනික විදුලිරිබෝජනය දළවශයෙන් දෙදස් විශ්වර්ශයේදී ගෙගවෝට් පැය හතලයක් මීට පෙරවර්ශවල දෛනික විදුලි පරිබෝජනය දලවශයෙන් ගිගවෝඩ් පැය හතලිස් පහක් පමණ වුවද කොවි් දහනමය බසංගත තත්ත්ය හේතුවෙන් මේදිනවල විදිලි පරිබෝජනය පහත වැටි ඇත තදැන් අවුදු දහකට පමණ පෙරින් ආරම්භවෙච්ච උමා ඔය ව්‍යාපාය ුමා ඔය ජල විලි බලාාර තන මෙගෝට් එකේ විස්සත් ධර්ගතානාගතුමින් අපි බලාපොත්තුවෙනවා පෙබරවාරි මාසය තුළදී එය ජාතියට දායාද කරන්න. ශ්‍රී ලංකාවේ පළමු සුළම්බල උද්‍යානයට දෙෙසම්බර් අටවෙනි ද දරු අගමැත්තුමාගේ සුරතින් එක ජාති්‍ර දායක දායද වෙන එතනමකෝඩ එකසිිය තුනක් ේකෂ තුළට අමතරවඒ ප්‍රදේශයමන්න්නආරම් දූපත තුලදී මෙගවඩ් හා සියත් තුන්සිියත් අත ප්‍රමාණයක විභවයක් තිබෙන බව ඒසිල්ලු සමික්ෂක කටුතුලින් හරු කල තිය. ඉතාම සතුරෙනවා මන්නාරම ඒ සුලං විදුලිය පද්ධතිය කලාපයක් හැටියට ඉතාම සාර්ථක කිරීම් පිළිබඳු. එල්ජ 300මකවෝ එල්ෝයිය එක කසන් කරනවා කියල බතුමාකිවෙන් සතිදයකින් හබැයි දැන් දෙවනි කැබිනට පේෙරකක් දාලායි කිය පත්තරේ තියෙනවා ඒය පරුවල් කිසි අවශ්‍ය නෑ මේක ස්සාරට කර නයනවා කියල. උතුමමා දන්නවා ඉතා පහැදිිවම හදි සිතත් පැන් අැතය කියලා විදුල මිද ගැනීමට වැඩිය මේක අපි ඉන්න අර්ුදයක ගරුමන්කිතුම. ඒ ඉතාම කඩිනමින් ප්‍රාන බලාධරකර බේ ලෝද. අවශ්‍යතාවත් තියෙනවා. තෙනිසා ඒක නීතිය කනපිට ගහලා හරවලා මිනිීත උඩින් යන කාරණ හොක් නෙි ඒ පළවෙනි ටෙන්නරේ ලබාදීමේදී. ඒ දුන් මිල මුන්නමාකාරගෙන්වත් වෙනස් කළ නොහැකි බව මේ කැියන්ටින්දරි තා පැහත්ව ආධාරය කළ තිවා තමන්ට අවශ්‍ය වෙනය විශේෂය සමහර ඥාති විශේෂ පුද්ගලයි විවිධාය ගෙන්නගන්න අවශ්‍යන ගුවන්ඥානා මෙිහිඳල ඇවලම ගන්නගන්න අවස්ථාව මේ වෙනකොට අපි දකින. ඒම මේ එකක් කෙනගෙන් ග්ඩ පලේන්ය යවොඩ අපිට පුුවන් හමකුත් නෑ එහෙම කරන්නෙත් නෑ උබතුමා දන්නවා අපි පලේෙන් එකක් යැව්වා කියලා පලේන් ගොඩ බස්සන්ඩක් බෑ මෙහට ගේදක් බැෑපලේන්. දැනට හතලි තුන්දාහක් පමණවන විදේශී ශ්‍රමිකයන් සහ අපි ලංකාවේ ගීල ඉන්න අය ලංකාවට ඒමට කැපත්ත පල කරලා තියෙනවා එයින්නිවාහ නමදාහක්ගෙනල තිෙනවත් දැන් හැමදාම දවස්කර තුරන්සීයක් විත්‍ර දාාන ගෙනවා. නිரோෝධයන කර ඇடி පவே ஒதுළලා ප්‍රදේශவල மහල් නිவாස வசிட்டு රூපල් மிියனு දෙදහ සත්சிයක වලයා හරහා රපියල් පහසේ දීමනාව ලබදී ඇති පව கொොළඹ දිසාලකම් ප්‍රධීප යසරත් මහතා පවසනපා. මෙම නිවැසියන්ගේ ජීවන පය අම්වීම සලකා රුපියල් පස දීමනාවද අක්ඩව ලපාතින පව ශවික් කම් රயாස හන් කලා. වි උද්ගෝෂණාව අර දාදාට ලාහර මේ සලා්‍යම අනිත් මහලිමමාසලන ජන්තාවට ලබ දෙන්න කියෙ තමයි ගොඩක් ජන්තාවගේ ඉල්ලිීමමහාවේ. ඒ අනුව තමයි රජ තීරණයක් ගත්තා. ඒ හුද කලා කරලා තින ප්‍රදේශම තියන මහලිමාසවල පුල්වලට දින දාහතන රුපියල් දාදාහක ආහර සලාකත් ලබදන එක සතතියෙක් සතිී. ඔයිට අම්මතරව හඳුනාගත්ත වතු. රැසක. ජනතාවටත් මේ පිය පන්දහකට වඩ අතවශාහර රවිල් ලබාදීමට තීර්ණ කලදින මේවනු ගත්තොත් මේ වෙනකොට කොළඹ දිස්වක්කේ පවල් තිස්නම දාස් හැට අටකට ඊ හවස වෙනවිට අපි මේ අත්‍යවශ්‍ය හාර්රවය ලබාදීම කටයුතු සිද්ධ කලතින.නි සම්න්ධින්න් මහල්ලිවාස වැසියන්ද ප්‍රසාතිය පල කලා. ෙන් නුසෙටේ අන්න බැරුව හිටියේ ස්පි තාරක බෙත් ගන්න විල්ල ලාංඟටම ල්ල ඒ සත් කාරකර මහ නිවසියන් හට ඒ ගේ පන්දා සේ මුද්ල ලබා දුන්න ගොඩක් ස්තුෘති වන්වේෙනවා ුද ළලා කර ඇතින. මහලවාසවලට මෙමේ උපකාය කරට කාව තිබයි ලබුණ ර ගඩට පින්ිදන රජයෙන් අපිට ලබාදුන ගල් පන්දා සමඟ වලිආහාර බඩමල්ල අපියට ලබා දුන්න. අපිට ඒ ලබාදීමගේෙන ිබෝමත් නිස්තතින්තේට රජයකට අපිකොඩා කිස්තති කරන මේ පටටිගේ ලබාදුන්නට ඇත්තට මගේ නොවන ගක් කට්ටියම අසරන වෙලායිටේ. ඒසා න අපට උපට මම්බනා. පන්දා කම්න පන්දාය බඩමල දෙයක්නා රජයත අප ස්තුූති පන්වන මෙහෙම කරගෙන යනඒ එක දැන් සෑහෙන්න්න මේකේ තිය තත්වය ඔොන් දයි. පගි සල පන්දා හාම්බුන පියල් හදාග ඩුල්ලක්හම් ල ්‍රස්ථාව කරන්න දෙන්නේ කොහන් දැයි. ඒ නොදුනනම් කං රෙන්ටෙන්න්න. මේ අතර නාකරික ප්‍රදශවල ජනතාවට එලවල පැළ බෙදාදීම වැඩස හනක් ශ්‍රී ජැවර්තනපුකෝට්ේ නග භව, ඔබේසේකරපු කොට්ටශකකාරවැල්ි තුළදී ක්‍රියත්මක වුණා. ඒ සවභාකයා ගෙවතු වගේ වැඩසටහනට සමගම වයි පාර්ලිමින්තුන්ත්‍රී මතුර විතාාන මහතාගේ ප්‍රධානත්වෙන් පැවැතිම අස්ථාවට කොට්ට නකරාතිපති, ශන්ත ප්‍රේමලල් මහතාෙක්ව සිටියා. ්‍රඩක නංජය සිිල්වාගේ පියාගේ ගහතන සැකකරු ධර්මසිරි පෙරේරායනය ජාතන්තර පොලිසේ මගින් අතරංගුවටගෙන් නැතිබෙනවා ඒ අබඩාබයේදී ක්‍රිකට් ක්‍රඩක දනංච සිල්වාගේ පියාාවන දෙවල කල්කිස මහනගරස්භාවේ නාකරික මන්ත්‍රේගේේ රංචන් සිල්වා මහතා ගාතනයට ලක්ුණේ දෙදහස්දහට මෙයි විසි හතරවඩදායි. රත්මලන්න ඥානන්්‍රාය සිද ව විඩිතබිමකින් ඔහුබිය කොස් තවත් එදිෙු තුවල්ල පාසිටියයා නදුරන පිරිසක්ටී පනසාය අවියකින් මෙම වැඩි ැබීම සිදුකර ඇති පයි පොලිස්වාර්තාාවලින් හෙළවුණේ මෙම ගාතනිට සම්බන්ධ ප්‍රධානසකරු මෙම විට අතරගුට පත් ඇ පබව පොලස් මන්ධ්‍ය ප්‍රකාශික නියෝච්ච පොලස්පති අජි ්‍රෝහණ මහතා අකරුණු හිලා ඇ මේ ප්‍රධාන සැක්කොරවායෙන් හඳුනාගත්තේ ධර්මසිරි පෙරා නැමැත්ෙ ඔහු මේ ගාතනය සිදු කිරීමෙන් අනතුරුව විදේශ රටකට පලාගයා පසුව කරන ලද විමර්ශනයේද අනවරණය වුණා ඔහු පලාගොස් තිබෙන්නේ එක් අතරාබියමී රාජ්‍යයට බව එයානුව ධකරණය මගින් වරෙන්තුුවක් ලාගුණු ලැබවා මේ තැනැත්තාට එෙව. එම වරෙන්තුව අන්ර්ජාතික සමස්ථනය වෙත ඉදිරිපත් කිරීමේ නතුරුව රතු නිවදයයක් ඔහු සම්බන්ධයෙන් නිකුත් කර තිබුණ ඒ අනුව එම රත්තු නිවේදනයම් එක් සතරබ එම රාජයේ පොලසි වෙත යවු ලැබීමෙන් අනතුරුව අබුඩාබි පොලිසිය විසින් මේ තැනැත්තා පෙේද. අබුඩාවි වලද අතර ගොඩ ෙන තිෙන බවවාර්තා වෙනවා ඒවාගේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබෙනවා ඒවාගේ ඉන් පෝල් මුූලස්ථානයවෙත් දැනම් දීතිබෙනවා මෙම තැනැත්තා රැගනීම සඳහා උදර්පන නීති නර්තේ කඩයුතුකිරට ලා පොරත් ව ව ශ්‍ර ලංකා ව අධ රනය වෙති. පත් කරීමටත් අවශ්‍ය කටේතු සූදානම් කරමින් පවතින.. පසුගේ වසரே මයිමස දහතුන් වනතින மிනහංගොඩ ප්‍රදේශ ඇති නොසන්සුන්තාවට පිවිතුරු හෙලවුරமேේ පක්ෂයේ நிියෝජ නායක துமாදව අරවිந்த මහතා සබන්ධ බවට ජොනාදීපති කොමිසமேදී ප්‍රකාශ කෙරුණා. දල දීම සම්න්ධෙන් විර්ශය කල නිල හරින් ජාධීපති කොමිසමහමුවේ ක්ෂි දෙමින්කයා ටේ ලහකාරි තත්යක් ඇතිබූද මතුමත වර විදමහතා එම ප්‍රදේශී බැදී සිට ඇති අතර එම සිදුවීමට පෙර ප්‍රදශී විහරස්ථානක පවැති සැක කටයුතු ජනහමවකට එමහත් සහගව ඇති බයි පස්කු ප්‍රහරය සබන්ධය විර්ශය කර ජනාධපති කොමසමහමුවේ සාක්ෂිලබදම එවකට ගම්පහොට්ාසේ හර ේෂ්න පොලි සධිකාරිරයාාව කටයතු කළ ජේෂ් පොලි සධකාරරි රෂාන් විජයේ සිංහමහතාකයා ග නර ස. එක් දහස් පන්සිියත් දෙදහත් අතර පමණ පිරිසක් කළහකාරීලෙ සහැසරු බහා ප්‍රමාණවත් නිෙල දහරින් සක්‍යාවක් නොසිටීම හතුවයි, පොලිසිට සහ අරක්ෂංශවලට තත්වේ පාලේකර ගැීමට නොහැකි ව බයි. අදාල සිදුවෙන් පසුව අතරගොටත්ැකරුවන් අධි කරනීට ඉදිරිපත් කිරීම බහරව කටයතුළ ජේෂ් පොලිසධිරී චන්දන දීපත ලීනගේ මහතාකින් ජනාධපති කොමිසම ස්කයිප් තාක්ෂණයෝසේ සාක්ෂීීමස්වා. ද ජනාධිපති කොමිසම් හමුවේ ක්ෂි දෙමින් ජේෂ් පොලි සධි කඩිරයා සඳහන් කළේ මිනුවන් කොඩනරය තුළ මෙම කළහකාරයේ සිදුවීම සිදුවී පළමුදනය තුන තුළ සැකරවන් දහසෙෙනකු අතරගුවට ෙනනාධි කරණයට ඉදිරිපත්කිරීමට හැකි වූ බයි. බෙහිදී වචේ දේෂ්්‍රාධනීශතත්ඥවිය විමසාසටයේ මෙම ගිනි තැබීම සහ පහරදීමේ සිදුවම් පිළි බඳ කිසි අම්දේශපාල පක්ෂයකොහොසං විධනයක මෙහවීමක් ඇති බව විමර්ශනවලදී ඔබට හෙළිතරව්වූයේ දයන්නයි. ොම දහස් හනම යි දහතුන්ුවෙන මනිුවන්කොඩ නකරියෝයි නොසසන්තාව ඇතිවන්න කලින් වැෑකෝව ගල්ලු ප්‍රදශ, ශ්‍රී සුපත්‍රරාම විහස්ථන යම් සිදුව මාලාාවක් වේතිබෙරවා. විහාරයේ කඩාසාමනීර නමකට මුස්ලම් ජාතිකෙක් පහර ද මක් කලා කිය පොලිසිට පැමිණල්ලක් ලැබන.ඒ දුව මුල්කරගෙන විහරස්ථාන ගම්වාසය නකතු කරලා රැස්ස මක්ති පිලතිෙනවා. එඒ වැැසීම සවිධහන කලතියෙන්නේ ජගත් නැමති පුද්කලේ ජගත් නවත්තා මදවාවාවරදගේ සමීපතමේ.ඒ රැසීම ටැබිත් මතුමාදව කියලා තියනවා මෙ සිදිල ේ නැග. ඉන්න්න ඕන කියලා. ඉන් සතියකට පස්සේ මිනුවන්කොඩ නකේ ඔයි නොසන්සන්ාව හට ගෙනැතිෙන්නේ. එවෙලාේ මුස්ලිම් ජාතික වෙළඳ සල්වලට පහරදිීමට වැඩියෙන්ම සබඳධ වලාතියනෙ අලු ැස්වීම තිබ ගල්ලූ ප්‍රදේශ ජනතාව. අපඒේ පරික්ෂණ වලදධ නාවරණය වුණනා මතුමාද අරනින්ද යි මනිුවන්කොට ප්‍රදේශ නොසන්සුන්තාව ඇතිබ නවස්ථාවේ ඒ ප්‍රේශී රැදී සිටි බවයයි ේෂ්ක පොලිස්සාධි කාරිබරයා ජනාධිප්‍රති කොමිස මහමුවේ සාක්ෂි දුන්න. සිදුවීමම වනවස්ාව මිුවන් ගොඩ පොලිස්ථානාධීපතිවරාව සිට, ප්‍රහන්න පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාද චනාධිපති කොමිසු මහමුවේ ක්ෂී ලබාතුන්නා. මෙහිදී ජනාධිපති කොමිසේ සහපති විනිසුරුවරයා ප්‍රශ්ණ කර සිටේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජකත්නමැත්තාව හෝ මතුමාද වරවිද නමැත්තාව අත්තඩගුවට ගැනීමක් සිදුක් කලේයන්නයි. පිළිතුරු දෙමින් ප්‍රධහන පොලිස් පරක්ෂක ප්‍රියන්තමහතාකයා සිටිය අදාළ තැනැත්තන් දෙදෙන විසින් තමන් අත්තඩංගෝට ැනීම වලක් පාලමින් අපේ ක්ෂිත ඇප අයිම් ලබාගෙන තිබූ බවයි. ඒපෝතත් සගින් සදිි රූපහනිව දේ‍යහන පොත්විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්.